यदि अंकों से श्री सामने से तुम्हें बात श्री एक नवीन के आंदोलन लाओ ने तेरे पुण्य परिता युवा काले सुलार मुखरन दुआओ ये तेरे को आज आवेदन मिली और एक लाइमान दर्द की बजा तीन समाई समाई भी काय ये खेला बागी ने ये स्थान करने लगी यदि प्रथमेन यमामणि सम्मान समुद्यान महांति अगमजन मदाय आकारेट अभी पालवन अनुक्याय शील अनुक्याय युवा शील समागम करगनीम प्रथमेन करगत इतनी एक इसका काफी अद विनय पुरावत संपूर्ण करण बलापुरती ये समय सी ये वाक्य पिनसुनी ये चीज़ आराम वाली मटर, चीज़ें स्वास्थ्य वाली ना मटर, सब इनसे का फल प्राप्त है। ये समय श्रद्धा। उनमें श्रद्धा वाली आराम वाली ना चीज़ें, श्रद्धा वाली जो स्वास्थ्य वाली ना मटर, अब तक सब इनसे का करार हमारे जीवन में। ये समय श्रद्धी। उनमें इसमें व्यापारी के इतने का पर्याय नहीं, इतने का समांतर आता है इधर, इतने का फस्वत वादे में आता है इधर, कमान पूलो वादे में आरंभ हो रही है तुनी, यानी सद्दाव मत चीले, चीले मत सद्दाव, सद्दाव मत सत्य, सत्य मत सद्दाव सद्दाव मत सीले, सीले मत सत्य, सत्य मत सीले आदि आता है कि समांतरवत, गुणांतरवत वादे में इनको सीले तुम, सब इससे का सब लेके तुम्हें ये तो है काम करेंगे। यह नु अंतरावती मास्टरावती माती उत्साह लेने अब जब जब दिन नाव में बिना किसी आपको किसी कार्य सुधर बिना नहीं It's other. You are who is. Apparently, three someone sends me to get now. Three years old, they are here. Who is. You are. It's akuru other. Other thing is fuller. Mama komoda. Aram karani. Komoda pavasta karani. Komoda araksha karani. Komoda araksha umbava. Janegar. කියනවා අද දින අවසාන වෙනකොට මට මේ දින ආරම්භයේදී තිබෙනා වූ ශ්‍රද්ධාවට වඩා වෙන ශ්‍රද්ධාවක් මගේ ජීවිතේ මේ ආරම්භයේ තිබෙනා වූ ජීවිතයට වඩා වෙන ජීවිතයක් මගේ ජීවිතේ මේ ආරම්භ වෙන අවස්ථාවේ තිබෙනා වූ සතියට වඩා වෙන සතියක් මගේ ජීවිතේ මේ ආරම්භ වන අවස්ථාවේ තිබෙනා වූ සම්පදන්නේ දේව ප්‍රඥාවවල ප්‍රඥාව මගේ දන වර්ධනය වෙලා තියෙන්නේ කියලා ये भी तुम अवसाने की अवसर परीक्षा करते रहने अन्य ये मोनो ये भी तुम ये अपेक्षा और ये बावली की निर्माण किया ना ये चीज़ तमाम चीज़ें दिखना हो देमावे क्या किया हो ये वैरुलो पूरा होता मात्र सुनाती थी अभी जितनी दिनों में ताकत करना हो मधुकर करना हो अपने मूल्य का ये मार्ग बना लेंगे मुकाबले में ये मार्ग जीवन में बहुत ही जीवन की अन्ना होती है ये सवाल क्या निकलेगा तो दी मामा जन में तो न किया न शिक्षा से न सुलाई जीवन के अन्य किया न जीवन मनोसंग बिना तुरी आप बालमो मुड़ी को पहुँचे माँगे तीर आराम देते रहने के सदा को तेरी बातें मगे सीधे हरा देखा जाने वाले මේ පින්නතුන් දන්නවා මේ පින්නතුන් දිගින් දිගටම අත්විඳින්න වෙනවා මේ කර්මානුකූල ප්‍රතිපදාවේ පළවෙනි තැන වෙන්නේ ජනවාසෝ නිදනස්සෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සෑම පින්නතෙක්ම මොකද ආර්යයන්ට බාවනවා ආර්යයන්ට බාවනවා ආර්යයන්ට බාවනවා කියලා මොකද්ද මේ පින්නතුන් විශේෂයෙන් උත්සාහ කරගන්නේ උත්සාහ කරන්නේ යාම් කෙනෙක් වගේ ආර්යයන්ට බාවනවා කියලා බලාපොරොත්තු වෙන්නේ නිවන් දැකීම සඳහා සියලු දුරුන් නිවන් දැකීමට උපයෝග කරගන්නා වූ ආනාපානසති සූත්‍රය ආරම්භ වෙනකන් ආනාපානසති භාවනාව. ආනාපානසති භාවනාවේදී මම මොකක්ද කරෙන්නේ මොකක්ද නොකරෙන්නේ. එහෙම නැත්නම් ආනාපානසතිය පැත්තෙන් කියලා පරයන්ක භාවනාවේදී මම මොකක්ද කරෙන්නේ මොකක්ද නොකරෙන්නේ. ජීවිතයට මුල් තැන දෙන කෙනා. දැන් ජීවිතය හරහා ශ්‍රද්ධාව වර්ධනය කරන්න උත්සාහ කරන කෙනා. එනසම් සීලය ශ්‍රද්ධාවයි හරහා සතිය හදන්න උත්සාහ කරන කෙනා. ඔය තුනම ප්‍රයෝග කරගෙන ප්‍රඥාවෙන් මේ දෙස බලන්න උත්සාහ කරන කෙනා මොකක්ද කලෙස්සේ මොකක්ද නොකලෙස්සේ. එහෙනම් නොකලෙස්සේ බාහිර තමයි කලින් තේරුම් ගන්න. කලෙස්සේ බාහිර පසුවෙනවා. මොකක්ද නොකලෙස්සේ මගේ සීලය ආරක්ෂා කිරීම නම් මොකක්ද මම නොකලෙස්සේ සීලය ආරක්ෂා වෙනවා කියලා කියන්නේ මගේ බලාපොරොත්තු කඩවීමක් නෙවෙයි. බලාපොරොත්තු කඩුණා නම් ඒක මගේ සීලය ආරක්ෂා වෙන්නේ නැහැ සීලෙක. සම්බාරයෙන් කුලී මගේ අතින් සතෙක් මරුණ දෙයි. මොකද මගේ සීලය කැඩේ. මගේ අතින් බොරුවක් කියනොතින් මගේ සීලය කැඩේ. ඒ වගේම මගේ අතින් යම් දෙයකින් ආසාවක් ඇති වුණොතින් මගේ ජීවිතේ කෙරේ. ඒ පරයන වාහනනිකල් පළවෙනි පොඩක් වශයෙන් කියලා තුන්වෙනි එක කරනවා. තුන්වෙනි වියාම පරයන භාවනාවේදී මේ පිළිතුරු මෙතෙක් අත්විඳලා තියෙනවා අත්දැකලා තියෙනවා ඒක අත්මොනි කවුරුත් මම හිතන්නේ නැහැ කියලා සෑම කෙනෙක්ම දන්නවා තමන් පරයන භාවනාව කියලා ජීවිතය වාඩි වුණාට පස්සේ වාඩිලා ඇද්දක පියාගෙන අත්පිටකට තියාගෙන මොනෑම ඉරියව්වක ඉන්න අවස්ථාවේදී තමන් හමු දෙන්නා වූ විවිධාකාර අරමුණු රාශියක් තියෙනවා. මේ පිටුතුන් දන්නා මේ වෙලේ ඒකා වූ එකතු අරමුණක් හෝ මේ පිටුතුන්ගේ පාලනය වේවයි. එකකට තමන්ගේ පාලනයක් තිබේව තමන්ගේ පාලනයක් නැති දෙයක් තමන්ගේ පාලනය ගැන පුළුවන් කියලා හිතාගෙන හෝ එවැනි දෙයක් අපේක්ෂාවෙන් පරයන්ක භාවනාවට වාඩි වුණොත් මොකද වෙන්නේ? තමන්ගේ සීලය කැඩෙනවද ආරක්ෂා වෙනවද? තමන්ගේ සීලය කැඩෙන්නේ. මම අපේක්ෂා කරන දේ ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මම අපේක්ෂාවකින් යම් කිසියක් සඳහා ලබා වුණොත් ඒ අපේක්ෂා කරන දේ ලැබුණොත් මගේ ඇතිවන්නා වූ චේතනාව මොකද? ඒකට ආවා. මම බලාපොරොත්තුවක් තියෙනවා බලාපොරොත්තු ඉස්සෙවනා බලාපොරොත්තු ඉස්සෙවලා මඩිතාල සතුටක් ප්‍රීතියක් දෙන සුඛයක් දෙන ඒකම ආනන්ද කරන ඒකම බාධා වෙන ඒක අභිරමණය කරන ඒක අපිට ජීවත් වෙන්න උත්සාහ කරන ඔක අනිත් කරුණා මොකදේ මම බලාපොරොත්තු වෙන්නේ ලැබෙන්නේ නැහැ මම බලාපොරොත්තු වෙන්නේ නොලැබෙනකොට මොකක්ද වෙන්නේ? මට ඒ සම්බන්ධයෙන් දුකක් හටගන්නවා. දුක හටගන්න නිසා ඒ සම්බන්ධයෙන් වෛරයක් හටගන්නවා. වෛරය හටගන්න නිසා දුකක් හටගන්නවා. දුක හටගන්න නිසා වෛරයක් හටගන්නවා. ඔය දෙක දෙකට එකයි. එමනම් මේක නැති කරන්න උත්සාහ කරනවා, ඒ විනාශ කරන්න උත්සාහ කරනවා, අදාමි කරන්න උත්සාහ කරනවා, නැතිවම කරන්න තියෙන දේවල් සැලසුම් කරනවා. එමනම් ඔය දෙකෙන් කොයි කෙරුණත් මගේ අතින් සිද්ධ වෙන්නේ මොකද්ද? සැලසුම් පදක් තියෙනවා. කැමති දේ ලැබුණා නම් කැමති දේ ලබාගෙන කවදාවත් වර්ධනය කරගන්න සැලසුම් කරනවා. අකමැති දේ ලැබුණා නම් ඒක නැතිවම කරන්න සැලසුම් කරනවා. ඔන්නේ සැලසුම් කිරීම තමයි පිළිබඳනේ බුදු දානමාසේ සංවර්ධනය කියලා කියන්නේ ප්‍රපංචකේ. එහෙනම් මේ පින්නතුන් අද දිනේදී දැන් සිහිපත් කරගන්න මම අද පරයන්ක භාවනාවට යන්නේ ප්‍රපංච ක්‍රීමෙන් වැළකීලා ඉන්නේ. චේතනාව ප්‍රති කරගන්නවා, චේතනා නොකර. ප්‍රපංච කියන්නේ චේතනාව. ප්‍රපංච වල එකයි අපි ගත්තේ තව ගොඩක් දෙකක් තියෙනවා. ඒකෝට සරදු ක්‍රීමේ කියන එකයි මේක. ඒකෝට මම චේතනාව ප්‍රති කරගන්නවා එමත්නම් මම සලස්මක් ඇති කරගන්නවා මේ මොහොතේදී අද දිනේ තුර මම මොනම ආකාරයේ හෝ සලස්මක් කරන්නේ නැහැ වෙන සංකේතනාවක් කරන්නේ නැහැ ඒ මොහොත පරිණත භාවනාව දෙවිලා ඒ ආකාරයෙන් වාදුණති මොකද වෙන්නේ අන්න මම නොකල යුතුදී දැන් තීරණය කරා මොකද මම නොකල යුතුදී පරියන්ත භාවනාව තුළ මම කය භාගයක් ඉන්නවා නම් විනාඩි 45ක් ඉන්නවා නම් 50ක් ඉන්නවා නම් 10ක් ඉන්නවා නම් ප්‍රයකාමාවක් දෙකක් ඉන්නවා නම් ඔක්කොම වෙලාවක් තුළ ඉතිහාස ඒ සෑම වෙලාවකම මගේ අවධානය යොමු වෙන්නේ මොකද? සැලසුම් නොකර සිටි. එහෙම නැත්නම් ප්‍රපංච නොකර සිටි. එහෙම නැත්නම් මේ පිළිබඳව දන්නා වචනේ කියනවා නම් මොකක් කරන්නද? चेतना नोकरती चेतना कार्य करे नोकेन सिटी ये मोनो मम पर्यंके गिल्ला मोकद्द कलेयु कार्य नोकरयु कार्य पर्यंक प्रपंच नोकरतीम एवत चेतना नोकरती मोकद्द कलेयु कार्य कमाई दिगिन दिगिनवा මතක් කරගෙන මේ පිළිතුරුන්ගේ අතිවිශාල ප්‍රමාණයක් වෙන දෙයකට අනුගත වෙලා තියෙනවා ඒ වාගේ ප්‍රතිඵල ලැබලා තියෙනවා ප්‍රතිඵල භුක්ති විඳිනවා මොකක්ද කලේතු කාර්යය මම දැන් මෙතන කියන ඉරියව්වට අවධානය යොමු කරනවා ඔන්න නොකලේතු කාර්යයයි කලේතු කාර්යය නොකලේතු කාර්යය හරියට අවබෝධුනේ නැත්නම් කලේතු කාර්යය යන දැන පිළිතුරු ඒක නිසා නොකලේතු කාර්යය ඉතින් මතක කරගන්න නොකලේතු කාර්යය තමයි මම දැන් මෙතන කියන එකෙන් පරිබාහිර කිසිවක් නොකරන්නේ නොකල යුතුයි කියන්නේ. ඒක වෙනස් විදිහට තමයි කිව්වේ මම කිසිදු චේතනාවක් පාල කරගන්නේ නැහැ කියන්නේ. ඒ චේතනා පිළිමේදී අපි කොටස් දෙකකට බෙදගත්තේ මේ පළවෙනි කොටස තමයි ආශාවක් ඇති කරගන්නේ නැහැ. දෙවෙනි එක තමයි වෛරයක් ඇති කරගන්නේ නැහැ. හැබැයි ආශාවයි වෛරයයි කියන එක පිළිබඳව මම ඉතල ඇති කරගන්න එකක් නෙමෙයි ඒක ඇති වෙන එකක් ඒක තමයි බුදුන් වහන්සේ කිව්වේ හේතුඵල ධර්මය ඒ නිසා මේ පින්නසුන්ට ඔය ආසාව හෝ වෛරය ඇතිවන්නේ මොකක් කරාද මේ කාර්ය ආරම්භ කිරීමට පෙර ඊගෙන සමන් නොදැන ඉතිවි ඊගෙන සමන් නොදැනීම කියලා කියන්නේ මොකද්ද මගේ පාලනයෙන් තොර අරමුණුයි මගේ ඉස්සරහට එන්න කියලා දන්නේ නැත්නම් මම පරයන්කට වාඩි වෙන්නේ මොකක් බැලීමේ අරමුණින්ද ආස්වාදයේ බැලීමේ අරමුණ ආස්වාදයේ බැලීමේ අරමුණ කියලා කියන්නේ මම පරයන්කට වාඩි වෙලා ඉන්නේ මොකක් චේතනා කරගෙනද ආස්වාදයේ පිළිබඳව සංඥාව චේතනා කරගෙනයි කියන්නේ සංඥාව චේතනා කරගෙන කියන නිසා සංඥා පත්‍ය උපාදාන අන්‍ය හට ගන්නවා මොකද උපාදානයේ කියලා කිව්වේ චේතනාව. අන්න ඒකයි මෙයා දුකේ චේතනා නොකර ඉන්න චේතනාවක් ඇති කරගෙන වාඩි. ඒතකොට සංඥා පත්‍ය උපාදානය කියලා නම් අපිට පොඩ්ඩක් ගැලවෙන්න පුළුවන්. පොඩ්ඩක් ගැලවෙන්න පුළුවන් මොකක් නිසාද? සංඥාව නැත්නම් උපාදාන කරන දෙයක් කියන්නේ පරයන්ක භාවනාවට වාඩි වෙනකොට මම අපේක්ෂාවක් තියාගත්තේ නැත්නම් ඉන්නා වූ මොනම අරමුණක් කෙරෙහිෝ මට ආසාවක් ඇති වෙන්නේ නැහැ ද්වේෂයක් ඇති වෙන්නේ ආසාවක් හෝ ද්වේෂයක් ඇති වෙන්නේ මගේ අපේක්ෂාව තිබුණ දෙයක් වගේ. ඒක තමයි මේ සංසාරය කියලා කිව්වේ භවය කියලා. ඒකට හේතුනේ මොකද්ද? මගේ නොදැනුවත්. ඒකට තමයි අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් අද මේ පින්න තුන උත්සාහ කරනවා අවිද්‍යාව ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන නිසා ඒ අවිද්‍යාව පිළිබඳව මේ පිළිතුරු මේ විදිහට යම් යම් මට්ටමක අවබෝධයන් ලබා ගන්නවා කියන නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරා වූ මේ ධර්මය නිවැරදි කියන මතයට ඉන්න මේ පිළිතුරු අද දිනේ උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පිළිතුරුකින් සමන්ගේ පරිවර්තන වෙන ආදරම වලද සීලය. පළවෙනි තැන සීලයට දෙන ආදරමයි කියලා කියන්නේ මේ පින්නතුන් කාකරේ විශ්වාසයේ සබලා කුමස් කෙරේ විශ්වාසයේ සබලා මේ ගමන යන උත්සාහ කරනවා කියන එකද බුදුහාමුදුරුවෝ කෙරේ විශ්වාසයේ සබලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ කෙරේ විශ්වාසයේ සබලා ඒ ධර්මාදී ගමන් කරමින් සිටිනා වූ මහා සංඝයා කෙරේ විශ්වාසයේ සබලා මේ ගමන ආරම්භ කරනවා. එහෙමනම් ඒ ආරම්භය සමග මේ පිළිතුරුගේ ඔන්න වැඩිම පටන් ගන්නවා මොකද්ද? පළවෙනි ඒ එනකන් සද්ධා. ඔන්න සීලයට මුල්තැන දුන්නාම සද්ධාව කොහොමද වර්ධනය වෙන්නේ? සද්ධාව වර්ධනය වෙනකොට සීල ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා දන්නවා. එහෙනම් සද්ධාව ආරක්ෂා වෙනකොට කොහොමද සීල ආරක්ෂා වෙන්නේ? සද්ධාව ආරක්ෂා වෙනවා කියන්නේ එහෙනම් මේ පින්නතුන් මේ දිනේ තුල මේ පරයක භාවනාව තුල මොකක්ද කළ යුත්තේ? බුදුහාමුදුරේ දේශනා කරපු දේ කළ යුත්තේ මොකක්ද නොකළ යුත්තේ? බුදුහාමුදුරෝ කරන්නේ ඉපා කියලා දේශනා කර දෙන්නේ නොකළ යුත්තේ. අන්න ඒ දේ තමයි මේ ආධුර්තුවේ ප්‍රපංච කරන්න එපා. සැලසුම් සකස් කරන්න එපා. චේතනා කරන්න එපා. එහෙනම් බුදුහාමුදුරුවෝ කියපු දේ කරා නම් බුදුහාමුදුරුවෝ කියපු දේ අදාළලා තිබෙන්නේ කොහෙද? ධර්මයේ ධර්මයට තමයි අනුගත වුණා නම් ඒ ධර්මයෙන් තමයි ලැබුණේ කවුරුන් හරහාද? සංඝයා හරහා. සංඝයාට අනුගත වුණා නම් අන්න තමන්ගේ ශ්‍රද්ධාව හරහා නේද සීලය සමන්ද යන්න පුළුවන්. අන්න ශ්‍රද්ධාව මත සීලය ඇලෙන පටන් ගන්නවා. දැන් ඔය දෙක එකිනෙක මත හැදෙන්න පටන් ගන්නවා නම් ඔය දෙකෙන් එකකින් Taman ඉවත් වෙන සාකල් Tamanගේ තුලින් ශ්‍රද්ධාව නැති වෙයිද සීලය නැති වෙයි. සීලය නැති වෙයිද ශ්‍රද්ධාව නැති වෙයි. සීලය නැති යනකොට සීලය නැති වෙනකොට ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව නැති යනකොට ශ්‍රද්ධාවට පිටවෙව සීලයට Taman අනුගත වෙලා ඉන්නේ. එහෙමනම් පරයක භාවනාවේ ආරම්භක පළවෙනි පිටකණේ කියන්නේ මොකද? මම දැන් මෙතන කියන අලුත් ආධුනික පිටකණ. දෙවෙනි පිටකණේ කියන්නේ මොකද? මම දැන් මෙතන කියන ආධුනික පිටකණ. තුන්වෙනි පිටකණේ කියන්නේ මොකද? මම දැන් මෙතන කියන ආධුනික පිටකණ. එහෙනම් අවසාන පිටකණේ කියන්නේ මොකද? මම දැන් මෙතන කියන ආධුනික චිත්තක්ෂණය. ඇයි එහෙම වෙන්නේ? හැම චිත්තක්ෂණයක් මුලම මේ පිළිතුරුන්ගේ මෙනෙහි කිරීමට එනවා. මේ පිළිතුරුන්ට මෙනෙහි වෙනවා මොකක්ද? බුදුහාමුදුරන්ගේ පණ. බුදුහාමුදුරන්ගේ පණවල මොනවද කියලා තියෙන්නේ? මම දැන් මෙතන අන්නකලෙයි නොකලෙයි අදින්දියා ඒ නොකලෙයි නොකලෙයි නිසා ශ්‍රද්ධාව වැඩෙන්න පටන් ගත්තා. ශ්‍රද්ධාවන්ත සීලය පිළිගන්න පටන් ගත්තා. මෙන්න කලෙන්දේ දෙන්නේ. එහෙනම් මේ කලෙන්දේ දෙන්නේ මොකක් නිසාද? නොකල යුතු දේ අත්හැරීම නිසා. නොකල යුතු දේ අත්හැරීම නිසා එහෙන් දැනෙන්න තියෙනවා මොකද? කල යුතු දේ. දැන් මේනම් මේ පිළිතුරු දන්නවද? පළවෙනි චිත්තක්ෂණේ Taman දැනුවත් වෙයි මෙතන මේ කාර්යය කෙරෙන්නේ කියලා. එහෙනම් එතන මේ පින්නතුන්ගේ සතිය පිටවල තියනවාද? නැත්නම් මේ පින්නතුන්ට 100ක් තියනවාද? නැත්නම් 100ක් නැද්ද? 100ක් තියෙනවා. අන්න තුන්වෙනි එකේදලා තමයි. එහෙනම් දැන් මේ වැඩේ කෙරෙන බව Taman නිවැරදිව දන්නවනම් දන්න දේ ගැන Taman අනුගත වෙලා ඉන්නවනම් එතන තියෙන පුළුවන් ද නොදෙමකම එතන තියෙන පුළුවන් ද අවිද්‍යාව නෑ. එහෙනම් එතන තියෙන මොකද? විද්‍යාවයි. එහෙම නැත්නම් සංවේදනයයි. එහෙම නැත්නම් ප්‍රඥාව. අන්න හතරේ දෙකක් තමයි. ඔන්න ඒ 1 2 3 4 කියන අනුපිළිවෙලින් මේ චිත්තක්ෂණය තුළ කාර්යය වඳාගෙන පුළුවන් නම් ඒ චිත්තක්ෂණයේදී මේ පින්නතුන් තුළ මොනවද දැන් වර්ධනය වෙලා තියෙන්නේ, මොනවද මේ තුنين මේ පින්නතුන්ගේ අයින් වෙලා තියෙන්නේ. අපි ඉතින් බලමු මොනවද වර්ධනය වෙලා තියෙන්නේ කියලා පාඩුවෙන් දැන් බලමු කියනවා. එහෙමනම් ඒ චිත්තක්ෂණය තුළ මේ පින්නතුන්ගේ ශ්‍රද්ධාව තියනවද, සීලය තියනවද, සතිය තියනවද, සම්පජන්‍ය තියනවද? එහෙනම් ඒ චිත්තක්ෂණය තුළ මේ පින්නතුන්ට කාම ආසාවක් නැත්නම් කාමච්ඡන්දයක් තියෙනවා. ඒ චිත්තක්ෂණය තුළ මේ පින්නතුන්ගේ ඇලෙන රූප ගැනීමක් වෙනවද? නැහැ. මොකද රූපයක් දැක්කට ඒ රූපය කෙරෙහි තමයි ඇලීමක් ගැනීමක් නැති නිසා රූපය සමන්ත කොට වෙන්නේ නැහැ. මේ විලායය පරයන්ක ගැන කතා කරන්නේ පරයන්කේදී රූප දකින්න විදියක් නැහැ. ඇයි? ඇලවාලයි. පරයන්කේදී අපි රූප දකින්න මොන ආරාද? චිත්ත ආරාද, කුලී ආරාද, කන ආරාද, ශබ්ද ආරාද නැත්නම් කාය ආරාද වේදනා. ඒ තුන ආරාද පමණයි අපිට පරයන්කේදී රූප දකින්න. රූප දකින්නේ අයින් දකින්න ඕනේ ඕනෑම ආයතනයක් කරා ඉන්නවා. ඒනා රූපයක් අපිටෝදී සත්‍යයක් ආවන මොළ විලාවේදී දැන් මේ සත්‍ය පිළිබඳවම අපේක්ෂාවකින් නොගිය නිසා ආපු සත්‍යයට මගේ වෛරයක් ඇති වෙනවද? නෑ. ආසාවක් ඇති වෙනවද? එහෙනම් එතන සත්‍ය කෙරෙහි මේ සංස්කාරය ඇතුළ මගේ තිබුණා වූ කාමච්ඡන්දයේද කාම ආසාවේවත් මේ කණින් සත්‍ය ඇති යුතුයි කියන මගේ මෝහයට මම යනවාද? අන්න එතන පළවෙනි එක මගේ නැතිලා තියෙනවා කාමච්ඡන්දය, පළවෙනි එක විදිහට මගේ නැතිලා තියෙනවා ව්‍යාපාදය, පළවෙනි එක විදිහට මගේ නැතිලා තියෙනවා සිනවිදේ නැත්නම් කොහොමද පළවෙනි එක කියන්නේ තුන එක විදිහටම මේවා එකට එකතු කරලා ගොනු කරන්න බැහැ කියලා තුනේ මේක මෝහය නිසායි අනිත් දෙකේ. එනිසා මම යන්න කලින් චේතනා නොකරන්න තීරණය කරයි කියලා කියන්නේම මම පරයන්කට වාඩි වෙන්න කලින් දැනගෙන හිටියා බුදුබණ ආරහා මොකක්ද ඉන්නා වූ සත්‍යය කියලා කියන්නේ රූපයක් නෙමෙයි හට ගන්නා වූ දැනම නිරුද්ධ වන්නා වූ සංස්කාරයක් හෙවත් සංනාවක් පමණයි තියෙන්නේ. වෙන විදිහකටම මේ දැනගත්තු නිසායි ඒකට ආශා කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ කියලා හිතනවා. ඒකේ බලාපොරොත්තු කියන්නේ එහෙනම් පරයන්කට මම වාඩි වුණේ මොන අපේක්ෂාවෙන්ද? සංනාවක් නැති අපේක්ෂාවෙන්. ඔන්න කරකලා උදනවා. සංනාව අයින් කළා පරයන්කට වාඩි වෙච්ච නිසා පරයන්ගේ තුලදී හටගන්නා වූ සංනාමක මොකද වෙන්නේ? ඉද පාඩුවක් නැතුව ඒගොල්ලන් ඇතුළෙන් තනක් නැතුව යනවා. මොකද අර පරිින් දෙන්නා වූ සංනාව තමයි අපි මේ කිව්වේ වේදනා පත්‍ය සංනා කියලා. දෙවන දෙකෙන් හටගන්නා සංනාව වෙන තමයි කිව්වේ සංනා පත්‍ය උපාදාන කියලා. ඔය හැමතැනකම සංනාව තියෙනවා. පටිච්චසමුප්පාදීව අප 12 අතර තියෙන්නේ සංනාව වෙන ආකාරයන්ගෙන් හට ගැනීමයි බුදුආමෝ දේශනා. ඔන්න දෙකක් අපි සම්බන්ධ කරගන්නවා. එතනින් ඥානයේ තියෙනා උගල සංනාව තමයි උපාදානපත්ත්‍යව. උපාදානපත්ත්‍යව කියලා කියන්නේ නැවතවල සංනාව හතර දෙනවා ඊළඟ ස්ථානයේ. එහෙනම් මගේ අතීතයේ උනේ පරයන්කේට පරිින් තිබෙනා වූ සංනාව. ආරයන්ගේ පදිත දෙන්නා වූ සංනාව තමයි මොකද මොලේ අනාගතයේ. ඒක මම බලාපොරොත්තුවක් ඇතුව පරයන්කට ගියා නම් මම පරයන්ගේ නැගින්නේ බලාපොරොත්තු ඉස්සරීමක් සමග හෝ බලාපොරොත්තුව කඩාකප්පල් වීමක් සමග. ඒ දෙකෙන් එකකට එකක් සම්බන්ධවද? බැ. අපේක්ෂාව තිබුණා නම් එක්කෝ අපේක්ෂාව ඉස්සර වෙනස් අපේක්ෂාව කඩාකප්පල්. ඒකවල අතීතයේ තිබුණා වගේ බලාපොරොත්තු තිබුණම වාඩි වෙනකොට එහෙනම් අනාගතයක් තියනවා වගේ තියෙනවා. එහෙනම් මම නැතිනේ ඒ විදිහට එහෙනම් ඔන්න මේ අතීතය අනාගතයට එකතු කරගෙන මම පාවිච්චි කරගත්ත මොකද්ද? වර්තමාන කවුද මේ වැඩේ කරගත්තේ? මමමයි. මොකක්ද ඉස්සරහ කරගත්තේ? නොදැනුවත් සමයවත් අවිද්‍යාව නිසා. දැන් බුදුබණ ඇහිච්ච මේ පින්තුන් අද දිනෙදී ඔය වැඩේ කරේ නැත්නම් මොකද? වාඩි වෙන්න කලින් තමන්ගේ අපේක්ෂාව අයින් කරගන්න. ඒ කියන්නේ වාඩි වෙන්නේ අතීතයත් එක්කද වාඩි වෙන්නේ අතීතයෙන් තොරව. අන්න මම දැන් මෙතන කියන්නේ නම් අලුත් ආධුනික චිත්තක්ෂණය. මම දැන් මෙතන කියන්නේ ආධුනික චිත්තක්ෂණය. ආධුනික කියන්නේ එයාට අතීතයක් ජීවිතයේ බලමතාවට කකුල උස්සලා අගිය කියන්නේ උත්සාහ කරන පොඩි පුංචි පොඩි ළමෙක් වගේ මම මේ වැඩේ කරන්නේ. එහෙනම් මම දැකිනකොට මට තව අනාගතයක් හදලා තියෙද නෑ. මොකද අතීතයක් නැත්නම් හැදෙන්න දෙයක් නෑ. එහෙනම් වාඩි වෙච්ච මමයි නැගිටින මමයි ඒ වෙනසක් වෙනස් වෙලා එතනින් ඉවත් වෙනවා. එන්න අතීතේ ඉවත් වෙනවා. එහෙනම් අතීතේ ඉවත් වීමේ බලයක් ඉවත් වෙනවද? අනාගතේ. ඔය දෙක ඉවත් වුණා නම් වර්තමානයේ තියෙද නෑ. අන්න වර්තමාන ඉවත් කරන්න අතරන්දී උත්තරයි අතීතයේ ඉවත් වෙන්න ඕන. අතීතයේ ඉවත් වෙන්න මම චේතනාවක් පහළ කරගන්න ඕන. චේතනා නොකරන අතීතය කියන්නේ චේතනාවක්, අනාගතය කියන්නේ චේතනාවක්. අතීත චේතනාව තිබෙන තාක්කල් අනාගත චේතනාවල් තියෙනවා. අතීත චේතනාව ඉවත් වෙන අනාගත චේතනාව නැති වෙනවා. මේ පරයන්ක භාවනාවට අදාළව කියන්නේ චේතනාවට අදාළව නෙමෙයි. මේ ගැඹුරේ එමුණු තේම නිසා පරයන්ක භාවනාව කියන්නේ කොහොමද කියලා බලන්න. ඒතොර පරයන්ක භාවනාවට වාඩි වෙච්ච එක්කෙනා එහෙනම් කලේ එකම කාර්යය තමයි පළවෙනි චිත්තක්ෂණයේ ඉඳලා අවසාන චිත්තක්ෂණය දක්වා මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට අනුගත වෙන්න ඕන. අනුගත වෙනවා කියන්නේ මොකක්ද මත ප්‍රකට වෙන ඉරියව්ව, ඒ ඉරියව්වට මම සාදර වෙනවා. සාදරණය කියන්නේ අල්ලගන්නවා කියන්නේ නෙමෙයි. සාදරණය කියන්නේ ඒ ඉරියව්ව ගැන මම දැනගන්නවා විතරයි. දැනගෙන ඒ ඉරියව්ව මම දැනගන්න කොට අතීතයේ ගිය බව මම නිවැරදිව දන්න නිසා ඒක මගෙන් ඉවත් කිරීම සඳහාම මෙනෙහි කිරීමක් කරනවා. ආවේ මොකද ඉරියව්ව? සත්‍යයක් ආව නිසා සත්‍යය මෙනෙහි කරනවා. ආවේ ඉරියව්ව සිතුවිල්ලක් නම් සිතුවිල්ල මෙනෙහි කරනවා. ආවේ ඉරියව්ව වේදනාවක් නම් වේදනාව මෙනෙහි කරනවා. ආවේ ඉරියව්ව ආස්වාදේ නම් ආස්වාදේ මෙනෙහි කරනවා. ආවේ ඉරියව්ව ආස්වාදේ නම් ආස්වාදේ මෙනෙහි කරනවා. ඔන්න ඔය විදිහට අනුගත වුණොත් පරයන්කේ වාඩි වෙන ඉතිනාද පරයන්කේ නැති. පරයන්කේ වාඩි වෙන තිබුණා වූ සත්‍යාවද නැති නොවති. පරයන්කේ වාඩි වෙන තිබුණා වූ සීලද නැති නොවති. සතිය කොහොමද සම්පජන්ණය කොහොමද වර්ධනය වෙලා තියෙනවද වර්ධනය වෙලා නැතිද? අන්න තමන් අත්විඳින්න ඕනේ. මේ ආගමේ ජීවිත විශ්වාස කරනවා තමන් අත්විඳලා බලන්න පරයන්කේ අවසානයේදී වාඩි වෙච්ච මමද දැන් මගේ ශ්‍රද්ධාව තියනද මගේ ජීවිත ආරක්ෂාවලා තියනද ආරක්ෂා වුණා නම් ආරක්ෂිත බව මම දන්න. එච්චරයි දැනගන්න. ශ්‍රද්ධාව වෙනකොට මේ පිළිතුරු එකපාරට දැනගන්න බෑ. සතිය වෙනකොට එකපාරට දැනගන්න බෑ. යම් කිසි මට්ටමකට දැනගන්න පුළුවන්. ප්‍රඥාව වෙනකොට කොහෙම දැනගන්න බෑ. දැනගන්න පුළුවන් මොකද මොකද සීලය ආරක්ෂා වුණාද කියන එක. සීලය ආරක්ෂා වෙලා තියෙනවා නම් දැන් අපි මුලින් සාකච්ඡාවේ වාකාය දීපත් කරගන්න. ඒ මත තමන්ගේ ශ්‍රද්ධාව වර්ධනය වෙලා තියෙනවද නැද්ද? සතිය වර්ධනය වෙලා තියෙනවද නැද්ද? ප්‍රඥාව වර්ධනය වෙලා තියෙනවද නැද්ද? ඒක අරකට මේකට මෙච්චර නම් මේකට කොච්චර. ඒතකොට සීලය තමයි මෙතන ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අනිත් තුන මෙතන වෙන්නේ ණය විපස්සනාවට කියන්නේ. ණය විපස්සනාව කියන්නේ අරක 100ට මෙච්චර නම් 200ට කියන්නේ. ඕක තමයි කියන්නේ ඔයා කියනවා විවිධ නම් කියනවා සාමාන්‍ය භාෂාවෙන් වචනේ තමයි චින්තාමය ඥානය කියන්නේ. प्रत्यक्ष चिंतामय ज्ञानी प्रत्यक्ष प्रत्यक्ष एक अति अत्यति एक विनाशेन सामने एक समान अत्रिंदे निव्याजीव अवबोध करता होती मगे शीले मे मोहते खेलना यानी शीले कटने बला निकमले मित्र मत आशाव कटी होना रागे कटी होना ඇති වුණා නම් මගේ ජීවිතේ ඇති වුණේ නැත්නම් මගේ ජීවිතේ මට ද්වේෂයක් ඇති වුණා. ඇති වුණා නම් ජීවිතේ ඇදලා ඇති වුණේ නැත්නම් ජීවිතේ අන්න ඒ බව දැනගත්තොතින් අන්නේට මගේ ජීවිතය ආරක්ෂාලා තියනද ආරක්ෂාලා ජීවිතේ කැඩිච්චෙත් නෙවෙයි කර දිනුනු ප්‍රශ්නද ජීවිතේ කැඩෙන්න පුළුවන් ජීවිතේ කියන්නේ මගේ පාණේ කියන එක නෙමෙයි ඒක අතීතයෙන් එනවා වූ කාරණා एक मत पालन एक बलधाम हेतु बलधाम मम जनगण मगे सीरियन सीरिया कड़ने कब्बन मम सीरिया नित्यागी अन्न मेटे काल में सीरिया नित्यागी जन्मे सुंदर सीरिया नित्य සීලය කැඩෙන්න පුළුවන් කැඩීම පිළිබඳව මට වේදනාවක් ඇත්තේ ඒ කියන්නේ වාඩි වෙන්නේ සීලය කැඩෙන්නේ නැහැ කියන්නේ මොකද ඒකේ වේදනාව අරදේකම එකක් තියෙනවා සීලය ගැන මට දීපත්මයි කියන්නේ මේ වෙලාවේදී ආව පිටුවිල්ල සීලය කියන දෙයක් උඩ මම දන්නවා සීලය කඩන්න නෙවෙයි නොකඩන්න නෙවෙයි මම කාරණා එහෙනම් සීලය කැඩුණායි කියලා මට වෛරයක් නැහැ සීලය නොකඩුණායි කියලා මට සතුටකුත් නැහැ එහෙනම් ඊළඟ චිත්තක්ෂණයට අවදි වෙන්න ඉතරමම එනහන්න චිත්තක්ෂණේ මගේ ජීවිතයයි ඉස්සරහින් ගියාද කියලා මම දැනගන්න. චිත්තක්ෂණේ ජීවිතේ විද්‍යානම් ඒ හැම චිත්තක්ෂණේම මගේ ශ්‍රද්ධාව උත්සාහය ගියා. ඊගෙන දැනගත්තා ඒක කියන්නේ සතිය ඉස්සරහ ගියා. ඒක මම මෙහි කරගෙන අයින් කරා කියන්නේ ප්‍රඥාව ඉස්සරහ. අන්න අවසාන වෙනකොට ණය විපස්සනාව ප්‍රත්‍යක්ෂේ බවට සමාන උදිනන්ත තමයි. ඔන්න ඔය විදිහටයි දවසේ සාර්ථකවම කරගෙන යන්න ඕන. මේක දවසට පමණක් නෙමෙයි. මේක සමාන රහත් වෙනකොට අදාළයි. රහත් වුණාට පස්සේ පරිණිරවාණයට පත් වෙනකොට තමයි. උඩට වඩා වෙනස් කියන්නේ. ඔක තමයි රහත් වුණා කියන්නේ. පළවෙනි චිත්තක්ෂණේ හොයාගන්න යමාරු. පළවෙනි චිත්තක්ෂණේ හොයාගත්තට පස්සේ පින්තුනේ දෙවෙනි චිත්තක්ෂණේ තමම හොයාගන්න. පළවෙනි චිත්තක්ෂණේ තමම හොයාගන්න ඕන. ඒක අභ්‍යන්තරයේ තියෙන්නේ අභ්‍යන්තරයේ හොයා ගන්න ආකාරය තමයි මේකේ කියන්නේ. ඕක ඔය විදිහටම පරිණත භාවනාවේ කරපු විදිහටම සක්මනටත් අරගෙන යනවා. ඒ විදිහටම අනිකුත් එදිනෙදා වැඩවලට විශේෂයෙන් දාන වන්දනකොට අතුපත් ගන්න නියම කරනකොට වැඩිවිලි ගැටීම් කරනවා නියම කරනකොට අතෝදනකොට මුණ හොදනවා නියම කරනකොට සෑම විටකම ඔන්න ඕක අරගෙන ඒ කියන්නේ සමාන කාර්ය කරන්න කලින් සමාන්ගේ යෝනිසෝ මනසිකාරය දාන්න මේ කාල සීමාව තුළ මම ආශාවක් හෝ ද්වේෂයක් ඇති කරගන්නේ නැහැ එක්කෝ ආශාව හෝ ද්වේෂ චේතනා පාල කරගන්නේ නැහැ බුදුහාමුදුරුවෝ මට කියලා තියෙන්නේ මේ විදිහටයි බුදුහාමුදුරුවන්ගේ පණවලටයි මම අනුමයි මම ආදී ජීවත් වෙන්නේ ඒ නිසා මගේ අද ජීවිතය තුළ මම චේතනා පාල කරන්නේ නැහැ චේතනා කියලා කියන්නේ කිනුදුනි තණ්හාව චේතනාව කියන්නේ තණ්හාවයි සා චේතනා පාල කරන්නේ නැහැ කියලා එකවරක් නෙමෙයි දෙවරක් නෙමෙයි තුන්වරක් නෙමෙයි දහවරක් නෙමෙයි 20වරක් නෙමෙයි 50 වරක් හරි නැවත මෙනෙහි කරන්න මෙනෙහි කරමින් කාර්ය කරන්න තොරේ බිඳුන් දැනෙන මේ කාර්යයන් අනුගතලා තියෙන නිසා සමාන්ත ප්‍රතිඵල ඉවරදී ලැබෙනවා සමාන්ත ප්‍රතිඵල ඉවරදී ලැබෙනවා ඒ ලැබෙනා වූ ප්‍රතිඵල හරහා සමාන්ත ඉදිරියට යන්න පුළුවන් ඔන්නේ නම් අපිට වැඩි වෙනා වූ කාර්ය අවසන්ලා විනාඩි 5ක් විතර ඉවරදිනවා ඒ නිසා මෙතනින් මේ කාර්යය අපි නතර කරනවා එතන මේ පිළිදේශනාව අනුගතව නතර වෙනවා අපි දවසේතාව අපේ ඉන්න සාකච්ඡාවේදී සා ධර්මදේශනාවලිය බලමු වැඩි විස්තර තවත් මේකේ ඉස්සරහට දෙන්න. ඒතකොට මේ සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී මේ පිළිතුරුට ඇති වුණා වූ මේ චේතනාව අදදී මේ පිළිතුරුගේ මේ කර්මාන්තන ප්‍රතිපදාව සාර්ථක කර ගැනීමට ශක්ති කියලා දේවා ප්‍රඥාව කියලා දේවා ඉතින් මේ ආස්වාවේදී මේ ආකාරයෙන් තුලින් අපිට කියන්නේ කුසලයක් ගන්න කරගත්තා නම් ඒ කියන කුසල් බලයෙන් මේ පින්නතුන්ද මේ චිත්තක්ෂණයේ නිවන සාක්ෂාත් කර ගැනීම තුලින් මේ වගේ ජීවන සාක්ෂාත් කරලා ප්‍රඥාව මුල් වේවා කියලා සාධුකාරයක් ආදාන සියලු දෙනාටම සිරුවන් සරණයි